අපි කතා බහ කරමින් හිටිය ශිහාන් අඹේපිටිය දැන් මීටර් 400 වෙනස් වෙන්න යනවා මේ පිළිබඳව සහ මේ ඔහුගේ පුහුණුවීම් වල පුංචි පුංචි වෙනස්කම්. ශිහාන් දැන් අභියෝගයක් තියෙනවා ඔබට. ඒ තමයි ඔබ මීටර් 400 වෙනස් වෙන්න යන දරුණු චේන්ජ් එකක් ක්‍රීඩකයෙක්ගේ. මේ චේන්ජ් එකේදී ඔබ හිතනවද දැන් ඔබ මේ කරගෙන යන පුහුණුවීම් වල වෙනසක් ඇති කරන්න ඕන කියලා විශාල වශයෙන්? අතරම ලොකු වෙනසක් කරන්න තියෙනවා. මොකද මීටර් 400 කියන්නේ ගොඩක් ශක්තිය දරා ගැනීම වේගය කියන එක ගොඩක්ම අවශ්‍ය ඉසව්වා. ඉතින් ඒකත් එක්ක මට වැඩිපුර මහන්සි වෙනවා ඉස්සර වඩා. ආරම්භය අවසානය සහ මැද මේ 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 ස්ථාන තුන තමයි විශේෂයෙන් මීටර් 400 වැදගත්. අවසානයේ බොහෝ විට ඉතාමත් වැදගත්. මේ 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 සඳහා පුහුණුවීමක් ඉතාම හොඳ පුහුණුවීමක් අවශ්‍යයි. සුනිල් ගුණවර්ධනත් එක්ක කතා කරද්දී ගුරුවරයෙක් හැටියට පුහුණුකරුවා හැටියට ඔහු මොකද මේ තීරණය ගැන කිව්වේ? අතරම සුනිසරත් කිව්වේ මම අර ඉස්සෙල්ලා කිව්වාගේ දමයන්ති දර්ශා වුණත් මීට 100 200 කරලා තමයි මීට 400 ආවේ. ඒතිකම සුනිල් ගුණවර්ධන සර්ත් ඉස්සෙල්ලා මීට 100 200 කරලා තමයි මීට 400 දුර තමයි අන්තිමට අවසන් කරේ. හා. ඉතින් සුනිසර් වුණත් කිව්වේ අපි මීට 100 ක්‍රීඩක නිසා ලේසි නැහැ අන්තිම 350න් පස්සේ අන්තිම 50 දුවන්න. හැබැයි සමහරට යම් කෙනෙක්ගේ දක්ෂතාවය තියෙනත් පුළුවන්. ඒ නිසා ඉතින් සර් කිව්වා අපි සාමාන්‍ය තරඟ වලට සහභාගී වෙන්න ඉස්සෙල්ලා සර්කිටල් දෙක තුන දුවලා බලමු කියලා කෝ කරා. හරි. දැන් වෙනසක් කරන්න යන වෙලාවේ අපි වෙනසට වඩා කතා කරන්න ඕගේ ජාත්‍යන්තර ජයග්‍රහණ පිළිබඳව. මං හිතන්නේ ඔබ තරුණ කොමන්වෙල්ත් ගේම්, යූත් කොමන්වෙල්ත් ගේම් මේ තරගාවලිය 2008 පැවැතුන ඔබ ජයග්‍රහණ ලබා ගත්තා. මං හිතන්නේ ඔබ ඒ තරගාවලියට වඩා කැමති 2007 ගැන කතා කරන්න. ඒ ලෝක කනිෂ්ඨ මල්ලි ක්‍රීඩා තරගාවලිය. ඇයි ඔබට අර කනිෂ්ඨ කොමන්වෙල්ත් ගේම් එකට වඩා මේ තරගාවලිය ඉතාම වැදගත් වෙන්නේ? ඇත්තටම ඒ තරගයේදී 2008 2007 දී වුණේ ලෝක යෝන් මල්කඩ තරගාවලිය. ඒකේ මම ලෝකෙම 21 වෙනම 21 වුණා මීට 100 න්. 2008 තමයි මම ලෝක කනිෂ්ඨ මල්කඩාවලේ 7 වෙනියා බවට පත් වෙන්නේ ලෝකෙම. ඒ පොදු රාජ මණ්ඩල යෝන් ක්‍රීඩාවලට ඉස්සලා විශේෂම කියනෝනේ ඒකෙදි මම 7 වෙනියා වෙද්දී 4 වෙනියා වුණේ යොහන් බ්ලේක්. 4 වෙනියා යොහන් බ්ලේක්. ඔව් 4 වෙනියා වුණේ යොහන් බ්ලේක්. එතකොට ඔහු දිව්වේ තප්පර 10.42 අවසන් තරගේ මම තප්පර 10.57. ඉතින් අපි දෙන ගොඩක් ළඟයි අවසන් කරේ. හැබැයි ඉතින් ටික කාලෙකින් ඔහු ලෝක ශූරයා බවට පත් වෙනවා. මම එතකොට ජමයිකාවේ ට්‍රේනින් කරේ. හොඳයි මේ දැන් හිතවතුනි මෙන්න මෙතන ප්‍රශ්නයක් තියෙනවා. අපේ ශිහාන් සඳරුවන් අඹේ පිටියට ඇයි යොහාන් බ්ලේක්ගේ තැනට ඉන්න බැරි වුනේ? ඒක කොතනද මේ ක්‍රීඩාවේ සිදුවලා තියෙන්නේ? අපි දැන් මේ සිදුර වැහිනවද? හැබැයි මේ දැන් තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඔබ ජමයිකා යනවා පුහුණු වෙන්න. අභියෝගයකට ලක් වෙනවා. ඔබට දරා ගන්න බෑ. ක්‍රීඩකෙක් හැටියට ඔබේ වටාපිටාව, ඔබේ ශරීර ශක්තිය මේ පුහුණුවීම දරා ගන්න බෑ. හැබැයි යමෙක් ප්‍රශ්න කරන්න පුළුවන් හුසෙයින් බෝන්, එහම යොහාන් බ්ලේක් මේ දරා ගැනීම මේ අභියෝගයට මුහුණ දීලා වුන් ජයග්‍රහණය ලැබනවා කියලා. නමුත් ඔබට ඒ පුහුණුවීම ඒ අවස්ථාව තරම් දරා ගන්න පුළුවන් දෙයක් වුණේ නැහැ. මොකද්ද මේ 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 අපිට පැහැදිලි කරන්න කියන්නේ? ඇත්තටම මෙහෙම කිව්වොත් සාමාන්‍ය ක්‍රීඩාව කියන්නේ ගොඩක් වෙලාවට ජාන වලින් එන දෙයක්. ඉතින් මේ ජමයිකන්ස්ලා කියන්නේ ඒ දවස්වල ඉඳලම ලෝකේ හැමතැනම දින්නේ මේ ජමයිකන්ස්ලා. ඒ කියන්නේ යාළුවෝ ඉස්සෙල්ලා සල්ලි දීලා අරගෙන තමයි දිවෙන්නේ. මට ඊට කලින් කියන්නේ මේ අවස්ථාව ජමයිකාවේ යන්න හම්බෙන්නේ ඔබ මේ ලෝක කනිෂ්ඨ මලකඩ තරගාවලියට සහභාගී වෙන පස්සේ ඒ අවස්ථාවක් හැටියටනේ ඔබට හම්බ වෙන්නේ? නෑ, ඇත්තටම 2010 වසරදී මම පොදු රාජ මණ්ඩලීය ක්‍රීඩා තරගයකට සහභාගී වෙනවා දිල්ලි වල තිබිච්ච. ඒකෙදි මම අවසන් පූර්ව වටේට දුවනවා. ඒ කියන්නේ සෙමිෆයිනල්ස් වල දුවනවා. ඒකේ මම තප්පර 10.3 එකට තමයි මගේ මීට සීසෝව නිම කරන්නේ. ඒ දක්ෂතාවය අනුවයි. ඔව්. එතකොට ලෝක, ඒ කියන්නේ ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබන්න වී පරිසාධන මට්ටම තිබුණේ තප්පර 10.29. ඉතින් ලංකාවේ මමයි චමින්ද විජේකෝණ තමයි ලංගම හිටියේ ඔලිම්පික් වලට ක්වොලිෆයි වෙන්න. ඉතින් ඒ නිසා චමින්ද විජේකෝන්ට හම්බුණා කෙන්‍යාවට යන්න, මට හම්බුණා ජමයිකාවට යන්න. ඒ කියන්නේ ලෝක මල් ක්‍රීඩා සංගමෙන් තමයි අපිට මේ අවස්ථාව ලැබලා දුන්නේ. හරි, හිතවතුනි දැන් ජමයිකාවට ශිහාන් යන්නේ තනියම. ලංකාවේ පුහුණුකරුවෙක් නැහැ. අභියෝගයක් තියෙනවා. වෙන ලංකාවේ කෙනෙක් අරන් යන්න දුන්නේද? ඇත්තටම මාස 6කට විතර, ඒ කියන්නේ ලංකාවේ ක්‍රීඩිකාවක් නම් ආවා. ඇවිල්ලා ඔබේ පුහුණුකරු හෝ ඔබේ ඔබ ගැන දන්න කෙනෙක් අරගෙන යන අවස්ථාවක් නැහැ. ඇත්තටම පුහුණුකරු සතියකට එහෙ ආවා මගේ අර අනිත් ක්‍රීඩිකාවත් එක්ක. හැබැයි මම හිතන්නේ සතියක් කාලයක් තුළ යාට කරන්න ලොකු, ඒ කියන්නේ මගේ පුහුණුකරුට ලොකු දෙයක් කරන්න හම්බුන්නේ නැහැ. මොකද ඒ කියන්නේ යාලා විශේෂම කියනෝනේ යාලා කරන්නේ යාලගේ පුහුණින් කටුතු. ඉතින් යාලා කැමති නැහැ අපිට කවුරුත් ඇවිල්ලා ඒකට වැඩි අතවද දානට. ඒ කියන්නේ මොකද ඉසෙන් බෝල්ගේ පුහුණුකරු කියන්නේ ලෝකේ ඉන්න දෙවෙනියට හොඳම පුහුණුකරු. හැබැයි ඔබට ඔහුගේ අධ්‍යක්ෂකම ඔහුගේ දැනුම ඔබට ලබා ගන්න අවස්ථාවක් හම්බුණා. ඒ පුහුණු වීම ගැන චුට්ටක් කතා කරමු. ඇත්තටම මං හිතන්නේ ජමයිකාව ගත්තොත් එයාලා
කන්නේ නිදාගන්නේ ඇවිදින්නේ හැම දෙයක්ම කරන්නේ මන ක්‍රීඩාවනේ. ඒ කියන්නේ සම්පූර්ණ ජීවිතේම ක්‍රීඩාවට කැපකල ඉවරයි. ජීවිතේම කියන්නේ ක්‍රීඩාව යාරට. සාමාන්‍යයෙන් වතුර බිව්වත් දීර්ඝ ප්‍රමාණයක් තියෙනවා. ඔබත් එහෙමයි ඒ දවස්වල. ඇත්තට මටත් ඒක ලොකු අත්දැකීමක් බවට පත් වුණා. යාලා කන කෑම යාලගේ අර ඉස්සෙල්ලා කියලා තිබුණා යාලගේ රහස අල జాතියක් තියෙනවා කියලා. ඉතින් මටත් ඒක ගන්න හම්බුණා. ඒ වගේ කියන්නේ කෑවද ඔක්කොම? ඔක්කොම කෑවා. ඊට පස්සේ ඉතින් ඇත්තටම ඒ කියන්නේ ඒක අමුතුම ජීවිතයක්. ඒ කියන්නේ යාලගේ මල ක්‍රීඩාව කියන්නේ අමුතුම ලෝකයක්. ඔබට ඒ ඔබ මට පෙර සඳහන් කළා ඒ කෑම ඒ ලබා දෙන විටමින්ස් පව ඔබට අලුත් අත්දැකීමක් වුණා කියලා. මොකද ඒ කියන්නේ? ඇත්තටම කිව්වොත් විටමින් ගැන කතා කරොත් මම 0.3 වෙනකම්ම කවදක්වත් විටමින් පෙතක්වත් බීලා තිබුණේ නැහැ. හැබැයි ඒ ගියයින් පස්සේ යාලා කියන්නේ විටමින් වලින් තමයි යාලා දුවන්නේ. අත පිරෙන්න විටමින් අවුරක් විතර දෙනවා. ඊට පස්සේ මට හම්බුණා. මට හම්බුණා. බොන්න කලින් මොකද හිතුවේ? බොන්න කලින් ඇත්තටම ගොඩක් බයයි ඉච්චර බොන්න. ඊගෙන සාමාන්‍ය විටමින් අවුරක් විතර බොන්න දෙනවා. ඊට පස්සේ ප්‍රෝටීන්, ක්‍රියටින් ඒ වගේ ගොඩාක් දේවල් යාලා ගන්න කියනවා. ඉතින් මාත් අරගෙන උත්සාහ කරලා බලුවා. ඒ මට ඉච්චරම ඒවා ක්ලික් වුණේ නැහැ. මොකද මම හුරු වෙලා තිබුණේ වෙනස් විදියකට. ඉතින් ඒ දේ සම්පූර්ණයෙන් වෙනස් වුණාන් පස්සේ තමයි අතර මගේ දැන් දක්ෂතාවලත් ලොකු වෙනසක් සිද්ධ වුණේ. ගෙදර එන්න හිතුනේ නැද්ද? ගෙදර එන්න නම් හිතුණා. හැබැයි ඒත් එකම ඒ ලෝකේ ජීවත් වෙන ලැබිච්චත් මගේ තැන ලොකු වාසනාවක්. ඒක අමුතුම ලෝකයක්, අමුතු පරිසරයක්. ඉතින් ඒකත් ලොකුවත් දෙයක්. මම මේ උත්සාහ කරන්නේ සුනිල් ගුණවර්ධනගේ පුහුණු වීම වල හැමතැනම අපි කියන ෂෙඩියුල් එක. ඒව අභියෝගයට ලක් කරන්න නෙමෙයි. නමුත් ජමේකාවේ ඔබට හම්බෙන්නේ පුහුණුකරු සහ සුනිල් ගුණවර්ධන ලබා දෙන අධ්‍යාපනය අතර ලොකු වෙනසක් තිබ්බද? ඒ කියන්නේ අපි අභියෝගයට ලක් කරනවා නෙමෙයි. නමුත් ඔහු ඔබ විශේෂයෙන් ශාරීරික යෝග්‍යතාවය රැකගන්නට ලබා දෙන පුහුණු වීම පිළිබඳව අපි කතා කරමු. ඔව් ඇත්තටම කිව්වොත් මේමයි. සාමාන්‍යයෙන් අපේ ලංකාවේ අතරලා දාලා තියෙන සමහර ව්‍යායාම් වර්ගයක් තියෙනවා. ඒව තමයි යාල වැඩිම කරන්නේ. වැඩිම කරන්නේ මොනවද? සාමාන්‍යයෙන් දැන් අපි බඩට කරන ව්‍යායාම් වුණත් අපි ඒච්චර ඒ කියන්නේ සැලකිල්ලක් දක්වන්නේ නැහැ බඩට කරන ඒවා. ඒක ශක්තිමත් කරගන්න ඒවා. අපේ මසල්ස් එහෙම ශක්තිමත් කරගන්න ඒවා වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ. හැබැයි ජමේකාවේදී යාල වැඩිම සැලකිල්ල දක්වන්නේ ඒ පැත්තට. ඊට අමතරව යාල පූණින් කටු වලින් පස්සෙත් වෙනම පැයක් දෙකක් ගේ ඇතුලෙත් වෙනම එක්සයිස් කරනවා. අපි ඉතින් මෙතන පූණින් කටු තුනෙන් පස්සේ ගෙදර ගිහින් නිදා ගන්නවා. ඉතින් අර ඒ වගේ ලොකු වෙනසක් තියෙනවා. ඒ පූණින් කටු වල අනික මං දකින්නේ යාලට ඒ පූණුන් කටු දරා ගන්න පුළුවන්. මොකද යාල උපතින්ම ගොඩක් ශක්තිමත්. සාමාන්‍යයෙන් ජමේකාවල ගත්තොත් ඉතින් පාරේ අතු ගන්න මනුස්සයෙක්ව පවා මසල් සීනවා. යාලට ජිම් එකට යන්න ඕනේ නැහැ. ඉතින් ඒ වගේ ලොකු වෙනසක් තියෙනවා යාලගේ. ඉතින් මම දැක්කේ ඒ පූණින් කටු යාලට දරා ගන්න පුළුවන්. හැබැයි අපිට ටිකක් අමාරුයි. ආසියානු ආසියාවේ විදියට. හරි. ඒ අත්දැකීම් ලැබලා ලංකාවට ආවට පස්සේ ඒ අත්දැකීම් ඔබට ප්‍රයෝජනක් වෙන්නට ඇති. 2008ට එක කියන මම කැමතියි. 2008 කනිෂ්ඨ කොමන්වෙල් තරගාවලියේ ඔබ හොඳ අවස්ථාවක් උදා කර ගන්නවා. ලංකාවට රන් පදක්කම් තුනක් ගේනවා. ඒ ඔබේ සෞදකින් සහ ඉන්නතර 104 දෙවි තරගෙන්. මේ ගැනත් අපි පුංචි මතක් කිරීමක් කරමු. ඔව් ඇත්තටම 2008 වර්ෂ ගැන කතා කරද්දී මම ඉස්සෙල්ලම කනිෂ්ඨ ආසියානු තරගාවලියේ මීටර 100 රිදී පදක්කම් දිනගත්තා. ඊට පස්සේ මම ලෝකේ 7 වෙනියට පත් වුණේ. ඊට පස්සේ මට පුළුවන් වුණේ පොදුරාජ මණ්ඩල යෝන් ක්‍රීඩා වලට යන්න. ඒකදී මම මීටර 100, 200, 104 තුනේම රන් පදක්කම් තුනක් දිනගත්තා. මීටර 100, 200 දෙකෙන් වාර්තාව දෙකට දිව්වා. තවමත් මීටර 100 වාර්තාව තියෙන මගේ නමට පොදුරාජ මණ්ඩලීය යෝන් ක්‍රීඩා වලේ. ඉතින් මං හිතන්නේ ඒක තමයි මගේ ජීවිතේ වෙනසක් කරපු තරඟ කියන එක කියලා තමයි විශ්වාස කරන්නේ. මොකද මුළු ලංකාවම හැමෝම වගේ මාව අඳුරගත්තා. කියන්නේ ගොඩක් ලොකු වෙනසක් කතා බහ කළා. හරි. දැන් තව පුංචි කාරණාවක් තමයි ඔබ රාජකීය කොටේ ජනාධිපති විද්‍යාලයෙන් පස්සේ ගේට්වේ පාසලට එනවා. ගේට්වේ පාසලට ආවහම වෙනත් පරිසරයක් ඔබට මුහුණ දෙන්න වෙන්නේ. ඒ පරිසරය ගැන කතා කරොත් මේ රාජකීය විද්‍යාලයේ ලැබපු ඒ පරිසරයේමද ගේට්වේ පාසලේ තිබ්බේ වෙනස් පරිසරයකද අධ්‍යාපනයට වැඩි නෙඹරුවක් වුණාද? ඒකටම වෙනස් පරිසරයක්. මම සිංහල මාධ්‍යෙන් තමයි ඉගෙන ගත්තේ. ඊට පස්සේ මට ඉංග්‍රීසි මාධ්‍යෙට ගියාම එක වාරෙන් නිකන් කරකවලා තේරියා වගේ. මොකද හැම වචනයක්ම පාව මට ඉගෙන ගන්න ඕන. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි හුරු වෙලා නැහැ නේ. ඒ කියන්නේ හැම වචනයක්ම වගේ. හැබැයි ඒ සමහර වෙලාවට ක්‍රීඩකයෙකුගේ මානසික ඒකාග්‍රතාවයට ප්‍රශ්නයක් වෙන්නේ නැත්නම් දැන් ඔබ ක්‍රීඩාවට වඩා ඔබට තවත් අභියෝගයක් ඔලුවට අවිලා තියෙනවා. එතකොට ඔබේ ක්‍රීඩාව අතපසු වෙනවා. ඔබ මේ ගැන හිතුවේ නැද්ද ඒ වෙලාවට? ඇත්තටම මට කියන්නේ ඒකෙදි මගේ මම විශ්ව විද්‍යාලයට ගන්න ගේට්වේ පාසලට මගේ අලස්සට ඒත් එකම මගේත් එක හිටපු මගේ යාළුවෝ ටික. යාළුවෝ මට ගොඩාක් උදව් කරා. සාමාන්‍යයෙන් හැම වෙලාවෙම වගේ යාළ දැනගත මම මෙහෙම දුවන කෙනෙක් කියලා යාළත් මට ගොඩක් ඒ කියන්නේ ආදරේ කරා, ආස වුණා. ඉතින් යාළ හැම දෙයකින්ම වගේ මට උදව් කරා. මගේ ඉගෙන ගන්න පැත්තට ගියාත් සාමාන්‍යයෙන් මට ඉස්කෝලේ වෙනම මට ක්ලාස් එකම මටයි කීදිමෙල් කියලා අපේ පොදුරාජමන ක්‍රීඩාවලේ 104 දූපු කණ්ඩායම ඉදපෙක් කියන අපි දෙන්නට වෙනම ක්ලාස් වල ඉගෙනනවා.
ඒකත් එක්ක ඔලුවේ තිබ්බ බර ගොඩක් සැහැල්ලුණා. මම හිතන්නේ ඒක නිසා තමයි මට දෙකම බැලන්ස් කරගන්න පුළුවන් වුණේ. දැන් උපාධියක් ගන්න කතාවක් අපිට ආරංචි වෙලා තියෙනවා. දැන් ඉවරයි දේ වැඩ කටයුතු. ඇත්තටම මම දැන් මාසෙ ඉස්සෙල්ලා තමයි මගේ උපාධිය අවසන් කරේ හදාගෙන. දැන් නිදහස් වේවයි. දැන් නිදහස්. හොඳයි. මට දැනගන්න දෙයක් ලැබුණා මේ ෂෙහාන් ක්‍රීඩා කරන්න බලන්න ගෙදරින් කවුරුත් එන්නේ නැහැ කියලා. බයයිද? ෂෙහාන් පරදිනවට නැත්නම් ෂෙහාන් කැමති නැද්ද? මේක න අපිට සුට්ටක් කියපුවකෝ. ඇත්තටම මම එච්චර කැමති නැහැ කවුරුත් දන්න අඳුරන අය ක්‍රීඩා පිටේ දෙනවා. කියන්නේ ෂෙහාන් ඒ අය දැක්කම මට දුවන්න බැරි වෙයි කියලා හිතෙනවා. දුවන්න බැරි කියන ගොඩක් විතර නර්වස් වෙනවා. ඒ කියන්නේ හද ගැස්ස ගොඩක් විතර වැඩි වෙනවා. මොකද අම්මා දැක්කම ටිකක් විතර අප්සෙට් වෙනවා. ඔව් ඒ හින්දා සමාලලාදී මම කියන ඉන්නවා ඉන්නවා කියලා ටිකක් ටිකක් ඉතින් ගෙදරම තියෙනවා. හරි මට චූටි දෙයක් කියන්න. ඔබ 2007 තමයි පළවෙනි ජාත්‍යන්තර තරගයට සහභාගි වෙන්නේ. එදා ඒ ලැබුව අත්දැකීම කොයි විදිහ අත්දැකීමක් වටපත් වුණාද? 2007. ඇත්තටම එතකොට මම ජාත්‍යන්තර තරගෙන් ජයග්‍රහණය කරලා තිබුණේ නැහැ. ඉතින් අභියෝගයක් වුණ නැද්ද? දැන් විශේෂයෙන් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයෝ ඉන්නවා. ඒ අය පුහුණු වීම කරන ආකාරය වෙනස්, වුන් තරගයට සහභාගි වෙන්න පෙර ආතු කරන දේවල් වෙනස්, ඔබට පරිසරය වෙනස්, පුහුණු කරු වෙන්නේ නැහැ එතෙන්ට. මේක අභියෝගයක් වුණ නේද? ඇත්තට මේක ලොකු අභියෝගයක් වුණා. දැන් හේතුව මම මේ කාරණාව අහන්න ඔබ පුංචිය. ඔබ ඒ කාලේ 2007 ඔබ පාසල් යන කාලේ අභියෝගය. ඇත්තටම ලොකු අභියෝගයක් වුණා. මොකද සාමාන්‍යයෙන් අඳින ඇඳුමෙන් පවා යාලා වෙඩිකෝ කියලා පේනවා. නමුත් මම ගත්තෙන් මම ඒක ඔබ හිතුවේ නැද්ද මම එතෙන්ට ගිහිල්ලා මොනවද මම දැන් කරන්න කියලා හිතුවේ? ඇත්තටම හිතුණා. ඉතින් ඒක ලොකු අභියෝගයක් වුණා. මොකද යාලා විශේෂයෙන් ලෝක තරඟාවලියක්. ඔව්. ඉතින් ඒකෙදි සාමාන්‍යයෙන් ගත්තම අපේ ලංකාවට අපිට ඇඳුමක් කියලාවත් නැහැ. ඉතින් මම එතෙන්ට ගිහිල්ලා සාමාන්‍ය වැණියම කොයි මේක කරිසම කියන දුවද්දි හා ඉතින් ඒ වෙනසක් වෙනසක් ලොකු වෙනසක්. ඉතින් යාලා දැක්කම තදී මට එතනදිත් පොඩි චකිතයක් දැනෙනවා. ඒ අය ඔබත් එක්ක කතා කරේ නැද්ද? ඔබ කොහෙද කියලා විස්තර ඇහුවේ නැද්ද? සාමාන්‍යයෙන් ක්‍රීඩා පිටියේදී ඇහුවේ නැහැ. නමුත් අපි කියන්නේ අපි විලේජ් එක වගේ තියෙනවා. ඉතින් එතනදී සාමාන්‍ය අපි කතා කරනවා. ඉතින් යාලා අහන නමුත් ශ්‍රී ලංකාව කිව්වම වැඩි ඉතින් දන්නේ නැද්ද? ඔව් දන්නේත් නැහැ පුංචි රටක්. නමුත් අපි අවතක්ෂේරු කරන්නට අවශ්‍ය නැහැ. ඔබ ඒ අපේ රට, අපේ ජාතිය, අපේ ලංකාවේ නාමය, අපේ ජාතික ධජය විදිහට රැගෙන යන ඔබ සෑහෙන උත්සාහයක් ගත්තා. දකුණු ආසියානු මට්ටමෙන්, ඒ වගේම ආසියානු මට්ටමෙන්, කනිෂ්ඨ මට්ටමෙන් දැන් ඔබ ඉස්සරහට එන්නේ දකුණු ආසියානු මට්ටමේ සහ ආසියානු මට්ටමේ. ඉතින් හැකියාවක් ලැබිලා තියෙනවා. මට තව පුංචි දෙයක් කියන්න. තරග ආරම්භකෙන ඒ පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩාවලියේ තරග ආරම්භය දැන් ඔබ ගන්න ඉන්නවා. ඔබේ පළමු ජාත්‍යන්තර තරගයේ අභියෝගය මේකට කොහොම මුහුණ දෙන්නද කියලා ඒ වෙලේ හිතුන්නේ නැද්ද? ඇත්තටම පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩාවල ගත්තොත්ෙන් අවසන් වටේට තීරුනේ ඒ කියන්නේ ලංකාවේම මම විතරයි. ඒත් එක්කම පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩාවල පැවතුනේ ඉන්දියාවේ. ඉතින් ඉන්දියාවේ පුණේවල හැමෝම සපෝට් කරේ මට. මුළු ග්‍රවුන්ඩ් එකේම මගේ නම කියලා තමයි හැමෝම කෑගෙව ෂෙහාන් කියලා. ඒත් මේක මටත් ලොකු පුදුමයක්. ඒ ග්‍රවුන්ඩ් එකේ හිටපු හැමෝම වගේ මට තමයි කෑගෙව. එතන හිටියා ඉංග්ලන්ඩ්, ඊට පස්සේ ගැම්බියා, ජමයිකා වගේ ගොඩක් හොඳ, ඒ කියන්නේ මටත් වඩා හොඳ කට්ටිය හිටියා. හැබැයි මම අවසන් පුරවටේදීම තමයි වார்த்தාව කැඩුවේ. කඩලා එතන ආරම්භය කිව්වොත්ෙන් මම තමයි එතන ආරම්භයේ සෞතුම එක්කෙනා. කියන සාමාන්‍යයෙන් ඒ කියන්නේ රියැක්ෂන් ටයිමින්, ඔව් රියැක්ෂන් ටයිමින් ගත්තත් මගේ තමයි අඩුම එක්කෙනා. හැබැයි අවසන් තරගේ මගේ තමයි හොඳම රියැක්ෂන් ටයිමින්. එතකොට 2007 දී ඒ අත්දැකීමට පෙර ආතුව ඔබ ලබාගත් අත්දැකීම. අභියෝගයේ පිළිමදව මතක් කරොත් දැන් පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා තරගාවලියට ඔබ යන්නේ 2007 ඔබ ලෝක කනිෂ්ඨ මල් ක්‍රීඩාවලිය ලබාගත් අත්දැකීම එක. නමුත් මම ඔබට කලින් සඳහන් කරා පළවෙනි තරගයේ ඒ ජාත්‍යන්තර මට්ටමේ. එතනදී ලබාගත්තු අත්දැකීම් මේ තරගාවලියට ඉවහල් වුණාද? ඇත්තටම මම හිතන්නේ මට පළවෙනි තරගයේදී ලොකු අත්දැකීමක් ලබාගන්න හම්බුනේ නැහැ. මොකද ඒකෙදී සාමාන්‍යයෙන් කවුරුත් ගියාම පොඩි හිතේ ශක්තියක් තියෙනවා. ඉතින් මොනවද වෙන්නේ කියලා දන්නේ නැහැ. තරඟයට ගියා, දිව්වා. ඒත් එක්කම අලුත්ම අත්දැකීම. මොකද අලුත්ම කියලා මම රටකට ගිහිල්ලා තින්නේ. ඉතින් ඒකත් ලොකු අත්දැකීමක්. ඉතින් ඒකත් එක්ක මම හිතන්නේ ටිකක් අමාරුයි ඕනම කෙනෙක්ට පළවෙනි ජාත්‍යන්තර තරඟයට ගියාම එකකින් අත්දැකීමක් ලබා ගන්න හෝ දෙයක් කරන්න. ඉතින් මම හිතන්නේ මම සාමාන්‍යයෙන් ගිහිල්ලා මඩ බුලන් උපරිමෙන් දුවලා ආවා. ඊට අමතරව ලොකු අත්දැකීමක් කියලා දෙයක් මට ගන්න හැකියාවක් හම්බුනේ නැහැ පළවෙනි තරඟේ. හරි, ෂෙහාන් අඹේ පිටිය කියුවහම ඊළඟ බලාපොරොත්තුව මොකක්ද? මේට 400න් ඉදිරිපත් වෙන එක නෙමෙයි. ඔව්. ඊළඟ බලාපොරොත්තුව ආසියානු මට්ටමේ. ඇත්තටම ඔව්. දැන් අපිට දැන් ළඟදිම තියෙන දකුණු ආසියානු ක්‍රීඩාවල 2010 දකුණු ආසියානු ක්‍රීඩාවලේ මීට 100 රන් පදක්කම් දින්නේ මම. ඉතින් දැන් මට මගේ කිරුළ රැක ගන්න වෙලා තියෙනවා අවුරුදු 5කට පස්සේ. ඉතින් දකුණු ආසියානු ක්‍රීඩාවලේ ඉතින්
ඒක සඳහා තමයි දැන් අපි පුහුණු කටයුතු කරන්නේ. කරලා ඊට පස්සේ තමයි මම වෙනසක් කරනවා නම් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ෂෙහන් මේ අපි මේ කතාව හැදේ මේ ඔයාගේ සහෝදරය පිළිබඳව වැඩි කතා කරේනේ. ඇයි නපුරුද? බයිනවද? ඔබට ඉන්න එකම සහෝදරය. ඇයි ක්‍රීඩාවට කැමතිද? ඔබට ඒ පැත්තේ උනන්දුවක් දක්වනවද ඔබේ කටයුතු කරගෙන? ඒ කියන්නේ ආ ක්‍රීඩා කරන්නේ නැහැ. නමුත් මට ගොඩක් උදව් කරනවා. හැබැයි ඉතින් ගෙදර නම් අපි දෙන හැම වෙලාවෙම ෆයිට්. උදේ ඉඳලා හවස වෙනකන් අම්මගේ ඇඩේ අපි දෙන ෆයිට් වෙරනේ තමයි. හැබැයි ඇත්තටම මට ගොඩක් සපෝට් කරනවා. ඒ කියන්නේ ක්‍රීඩාවට ගත්තත් සාමාන්‍යයෙන් හැමදාම වගේ හොයලා බලනවා අම්මත් එක්ක. එයා තමයි ඉතින් හැමදාම වගේ කරලා දෙන්නේ. හොඳයි හිතවතුනි, අපි මේ දැන් ක්‍රීඩාව පිළිබඳව කතා බහ කරා ෂෙහන් අපේ පිටියේ. අපි දැන් සූදානම් වන්නේ ඔහුගේ අනාගත බලාපොරොත්තු කොයි විදිහට ජය ගන්නට ඔහු උත්සාහ දරනවාද කියන කාරණාව කතා කරන්න. ඊට අමතරව ඔහුගේ පෞද්ගලික ජීවිතයේ තවත් බොහොම රසබර අත්දැකීම් කිහිපයක් තියෙනවා. ඒ වගේම ජාත්‍යන්තර තරගවලට ගියාම ඔහුට අත්විඳින්නට සිදු අත්දැකීම් පිළිබඳවත් කතා කරන්න තියෙනවා. ඊට පෙර අතු කෙටි විරාමයක් ලබා ගන්නවා. විරාම අමතරව ආයිගමුදයි වචනය පැටලුවා. හොඳයි, ෂෙහන් පිළිබඳව බොහෝ තොරතුරු කතා බහ කළා. හිතවතුනි මේ ෂෙහන්ගේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු තවම බොහොම රසක් තියෙනවා. ඒ තමයි මේ ජාත්‍යන්තර මට්ටමේ තරගවලට ගියාම ඔබ ඇතුළු ඔබේ කණ්ඩායම බොහෝ අත්දැකීම් වලට මුහුණ දීලා තියෙනවා. අපි ඒ ගැන විමසා බලන්නට ඕන. නමුත් කෙටි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් අනතුරු නැවත හමු වෙමු.